குருள்ளா இஸ்கோலே நிவாடுவட பொத்சாப்புவே பொதின் பொதட பியம்பாயாமே ஹரி சஹல்லுவே தாத்தாகி குட்டு கமிசையே உடசாக்குவே வராடுவின வாதக்கம ඇතිකියාහිතේ ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් කොටක් ඇතේ පොතින් පොතට මං හේදුර දුටු කෙනෙකු නැතේ කවි රචනා කතා ගීත ලියු කුල ගොඩේ නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇතේ පොතයි නැතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳේ වැටී පුටුවේ ඇදී පොළවේ වැතිරිලා තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා පාඩම කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයමු. පළමු වන ප්‍රශ්නය. සතුටින් පොත් තෝරා ගත් බව කියවෙන කවිපදය කුමක්ද? පිළිතුර. පොතින් පොතට පියාඹා යම් හරි සැහැල්ලුවෙන්. දෙවන ප්‍රශ්නය. තාත්තාගේ සාක්කුවේ බර අඩුවෙනවා කියන්නේ ඇයි? පිළිතුර. පොත් ගැනීම සඳහා මුදල් වියදම් වන නිසා. තුන්වන ප්‍රශ්නය. පොත් ගොඩක් තෑගි ලැබුණු බව කියවෙන කවිපදය උපුටා දක්වන්න. පිළිතුර. ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ. හතරවන ප්‍රශ්නය. කවියේ සඳහන් පොත් කියවන ඉරියව් මොනවාද? පිළිතුර. ඇඳේ ඉඳිමින්, පුටුවේ ඉඳිමින්, පොළොවේ වැතිරිලා සිටිමින්, තුරු සෙවනේ. පස්වන ප්‍රශ්නය. මේ කවි පෙළෙහි පොත් කුරුල්ලා ලෙස හැඳින්වෙන්නේ කවරෙක්ද? පිළිතුර. පොත් කියවන දරුවා. මෙම වචන යොදා අර්ථවත් වාක්‍ය බැගින් නිර්මාණය කරමු. නිවාඩුව. අපි නිවාඩුවට තාත්තගේ ගමේ යන්නෙමු. ඇතෙක් බරට. ඇතෙක් බරට තෑගි අරන් නැන්දා අපේ ගෙදර ආවාය. මල් සුවඳ. මල් සුවඳ දසත පැතිරුණේය. සැහැල්ලු. මම සැහැල්ලු මනසින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියමි. තුරු සෙවන. තුරු සෙවනේ වාඩි වී අපි සාකච්ඡා කරමු.